සද්ධාවන්ත බෞද්ධ පින්තුනි, ඔබ එක්ව සිටිනේ සදහන් සරණ අන්තර්ජාල මාධ්‍ය ධර්මදේශනා මාලාව සමග. මෙම ධර්මදේශනා මාලාව තුළින් අද අපි මාතෘකා කරගන්නේ මෙකල රහතන් වහන්සේලා වැඩවාසය කරන්නේද, එලෙස වැඩවාසය කිරීමට හැකියාවක් ඇත්ද, සහ මෙකල රහත් වීමට බාධාවක් ඇද යන කාරණාව. මේ කාරණාව සම්බන්ධයෙන් මෙවැනි දේශනයක් කිරීමට හේතුව අද වෙන විට මතයක් ජනගත කරලා තියෙනවා, මේ කාලේ රහත් වෙන්න බෑ, රහත් වෙන්න බෑ, කරන්න ඕන ශ්‍රද්ධාව ඇති කරගෙන දිවි ලෝකෙ ගිහිල්ලා දිවි ලෝකෙන් බණ අහලා ඒ දෙවියන්ගෙන් බණ අහලා රහත් වෙන්න කියලා කතාවක් ජනගත කරලා තියෙනවා. පසුගිය දවස්වල පුවත්පත් බලුවනම් අපිට ඒක හොඳාකාරම දැක බලා ගන්න පුළුවන්. ප්‍රධාන කොටම මෙම මතවාදය ප්‍රචාරය කරන්නේ ක්‍රිස්තියානි මූලයන්ගෙන් පැවතලෙන බුද්ධාගම යන්තම් අතපත ගාගෙන ජනප්‍රිය වෙච්ච පිරිසක් තමයි මේ කරන්නේ. මුල් බුද්ධාගම හොඳාකාරව අධ්‍යයනය කරපු කිසි කෙනෙක් ඔය කියන මතයට සහයෝගය දෙන්නේ නැහැ. එම මතය සද්ධර්ම ප්‍රතිරූපකයක් බව ඒ කට්ටිය පහසුවෙන් වටාගෙන තියෙන්නේ. ප්‍රධාන කොටම ඒ නොමග කිය පිරිස් සුමකට ගැනීම අරමුණෙන් තමයි මේ දේශනය කරන්නේ. නිසා මේ දේශනය ඉතාම ප්‍රවේශමෙන් සාවධානම එහුම් කඳීම සුදුසුයි. ශාසනයේ ආශ පිළිබඳ ප්‍රශ්නය ප්‍රධාන කොටම ප්‍රජාපති ගෝතමිය අරභයා බුදුන් වහන්සේ දේශනා කර ප්‍රජාපති ගෝතමියගේ ඉල්ලීමක් මත තමන් වහන්සේ විසින් භික්‍ෂුණී ශාසනය පිහිටවීම බව, එකී භික්‍ෂුණී ශාසනය පිහිටවීම මත දහසක් කල් තිබෙන තිච්ච මේ ශාසනය පන්සියක කාලයකින් අවසන් වෙන බව, නැවත බුදුන් වහන්සේ පසු කාලයක දේශනා කර ඒ භික්‍ෂුණීන් වහන්සේලා අෂ්ට ගරු ධර්ම අනුගමනය කිරීම හේතු කොටගෙන ශාසනය දහසක් කල් ආරක්ෂා වන බව. ඔනෝ ප්‍රකාශ දෙකට මත්තෙන් චූලවක්ක අටකතාවේ චූලවග්ග ඒ පාලියේ එන අවුරුදු 500 කතාව ගැන විශ්ලේෂණය කරලා දක්වලා තියෙනවා. බුද්ධ ශාසනය වසර 5000ක් කල පවතින ආකාරය. ප්‍රධාන කොටම මේ අට කතාවේ ඒ ගණිත ක්‍රමයක් අනුව තමයි ඒ පෙන්වන්නේ. ඒ ගණිත ක්‍රමය සම්පූර්ණයෙන්ම අට කතාවේ යොදාගත්ත ගණිත ක්‍රමය සම්පූර්ණයෙන්ම වැරදි, දෝෂ සහගතයි. ඒ කියන්නේ සෝවාන් ඵලලාභින්ගේ කාලය කියලා වෙනම වෙන් කරලා තියෙනවා. එහෙම වෙන් කරන්න බෑ. ඒකට හේතුව සුමාන් ඵලලාභිනුත් යම්කිසි කාලයක අරහත් ඵලයට පත්වන නිසා. ඒ නිසා අට කතාව සදෝෂයි. ඒ වගේම ශාසන ආවුස පිළිබඳ ප්‍රශ්නය නැවත විචාරය කරනවා. ඊටාම පැරමිණි තේරවාදී ග්‍රන්ථයක් වන මිලින්ද ප්‍රශ්නය. මිලින්ද ප්‍රශ්නයේ ශාසන ආංශ ප්‍රශ්නය විස්තර කරන්නේ වසර 500ක් කල රහතන් වහන්සේලා ඉන්නවා, නමුත් ඊට වැඩිය කල් ශාසනය ආශ්‍රය තියෙනවා කියලා. ඒ අනුව මිලින්ද ප්‍රශ්නය තුලින් ඒ ප්‍රශ්නේ විසඳීමක් නෙමෙයි කරේ, තව දුරටත් ප්‍රශ්නය පටලවා දෙමින්. ප්‍රධාන කොටම නිතරම අපිට මොනවාරි දේශනාවල්දී අපි ඒවයි සාධාරණ යුක්තිගරුක භාවය කරන ක්‍රම තියෙනවා, හොයාගන්න ක්‍රම. ඒ ක්‍රම අනුව අපි හොයාගන්න එක ක්‍රමයක් තමයි අන්තිමටම කරපු දේශනාව මොකද්ද කියලා බලනවා. අන්තිමටම කරපු දේශනාව අඩංගු වෙන්නේ මහා පරිනිර්වාණ සූත්‍රයේ. මහා පරිනිර්වාණ සූත්‍රයේ බුදුහාමුදුරුවෝ සුභද්‍රට කියලාම පැහැදිලිවම යම්කිසි කාලයක ඕනෑම කාලයක උත්සාහ දරුවොත් අරහතයට පත් වෙන්න පුළුවන් කියලා. ඒ වගේම බුදුන් වහන්සේ එක තැනක දේශනා කරන යම්කිසි පුද්ගලයෙක් අරහතයට උත්සාහ දරයි නම්, ඒ වගේම ඒ අදාළ ධර්ම කරුණු විද්‍යමාන වෙනවා නම් අරහත්ත්වය ලබන්න කිසිම බාධාවක් නැහැ කියලා. ඒ වගේම තවත් තැනක බුදුහාමුදුරුවෝ දේශනා කරනවා යම්කිසි පුද්ගලයෙක් කියා සිටිනා නම් යම්කිසි කාලයක මේ ධර්ම මාර්ගයේ වඩන පුද්ගලයාට ප්‍රතිඵල නැහැ කියලා. අන්න ඒ තුලින්ම මේ පුද්ගලයා අපායට යොමුනෝ ඒ වැරදි ප්‍රකාශයක් කීම තුලින්. ඒ නිසා ඔය මේ කාලේ මාර්ගඵල ලබන්න බෑ කියන පීඩම දැන් එතකොට ඒ අනුව අපිට පැහැදිලි මේ ශාසනයේ ආවුස සීමා කරන්න ශාසනයේ මේ කාලේ රහතන් වහන්සේලා කියනලා කියන ප්‍රකෘති ශාවකයට අයිතියක් නැහැ. යම්කිසි ශ්‍රාවකයෙක් එහෙම කියනවා නම් කියන්නේ කඩා කපල්කාරී හැඟීමෙන්. එහෙම නැත්නම් නොදන්නාකම නිසා. ඒ නිසා ප්‍රධාන වශයෙන් මේ ශාසනයේ ආයුෂ නියම කරන කට්ටියගෙන් අයින් වෙන කියලා දෙක තමයි අපි කියන්නේ.
විශේෂයෙන්ම ගොඩක් දෙනෙක් දන්නේ නැහැ මේ බුද්ධාගම නැති කරලා දාන්න මාරයා විශේෂ කුමන්ත්‍රණ රාශියක් දියත් කරලා තියෙනවා. ඒ කුමන්ත්‍රණන්ගේ ප්‍රතිඵල වශයෙන් තමයි මේ බුදු ශාසනයට ආවුස නියම කරන්න එන්නේ. එහෙම ආවුස නියම කරන්න කිසිම ප්‍රකෘති ශාවකයකට අයිතිවාසිකමක් නැහැ. ඒ ආවුස නියම කිරීම